මේ ඉන්නේ ලෝක ප්‍රසිද්ධ ගායිකාව යොහනිද සිල්වා. මේ ඉන්නේ අසන් කේපි. හිනපස්සේ ඇවිදගෙන යන වෙනසක්කන් try කරන කොල්ලෙක්. ඉතින් ඔයාලා දන්නවනේ මගේ අලුත්ම ආශාව. ඒ තමයි යොහනියක්ව හම්බෙලා එයාගේ මැනිකේ මගේ ඉතේ song එක එයා live sing කරනවා බලන්න තියෙන ආශාව. ඉතින් ඒක සාර්ථක කරගන්න මම ගත්ත පළවෙනි උත්සාහය අසාර්ථක වුණා. මෙහෙම ඉන්නකොට යොහනියක්ගේ සම්බන්ධීකාරක වරේ කියන කෙනෙක්ගෙන් මට call එකක් එනවා. ඒ ගත්ත කෙනා මට මුලින් ටිකක් තදින් තමයි කතා කරේ. මම කලින් කරලා තිබුණ වීඩියෝ එකේ තේරුම ඒ වගේම මම යොහනියක්ගේ අහලා තියෙන සින්දු මොනාද වගේ ප්‍රශ්න ගොඩක් එයා මගෙන් ඇහුවා. ඒ අහපු ප්‍රශ්න හැම එකකටම මම උත්තර දුන්නාට පස්සේ එයා තේරුම් ගන්නවා මම ඇත්තටම යොහනියක්ගේ ෆෑන් කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා මට යොහනියක්ව හම්බෙන්න වෙලාවක් වෙන් කරලා අපොයින්ට්මන්ට් එකක් දාලා දෙන්නම් කියලා එයා මට කිව්වා. ඉතින් එයා මට දවසකුයි වෙලාවකුයි කියලා එදාට ඒ වෙලාවට එන්න කිව්වා. ඉතින් මම දැන් මේ ජෝහනියක්ව හම්බෙන්න යන ගමන් ඉන්නේ. දැන් මං ඉන්නේ කොළඹට ගොඩක් ළඟින්. කොළඹ මුවගේ තමයි මම දැන් ඉන්නේ. ඒ වගේම නීති රීති ගොඩකට මම ඇග්‍රි වුණාට පස්සේ තමයි මට මේ අවස්ථාව එයාලා දෙන්න එකඟ වුණේ. එතනින් ඇග්‍රි වුණ සමහර නීති රීති මට ඔයාලට කියන්නත් මං මෙච්චර කොළඹ ඇවිල්ලා තිබ්බත් වහිනව දැකලා නැහැ කොළඹට. ඉතින් ඔන්න අද කොළඹට වැස්සා. උදේම පෑකුතර වැස්සට කොටුවලා ඉඳලා මම අහපොමයි ගමන පටන් ගත්තා. මම දැන් ඉන්නේ කොළඹ ගහලුමුන්දර පිටියට ගොඩක් ආසන්නේ. ශ්‍රැංගිලායක ළඟමයි. මට දැන් තියෙන ලොකුම බය ආයෙත් වහිනද කියන එක. මොකද අහස එතර හොඳ පාටක් නැහැ. මම ඇවිදගෙන ගියාට තාම වැස්ස හරියටම අඩු නැහැ. මට කතා කරපු කෙනා උදේ 9ක් අවස 1ක් අතර කාලෙ තමයි ට්‍රැවිල්ලෙන්ඩ් ගුවේ සැංගලයිගාවට. එයා අපිට කතා කරනකන් අපි කොහෙද ඉවලා ඉමු. වන් ගෝල් බේස් තමයි යන්න තියෙන්නේ. මේ වෙලාවේ හැමෙන්න තු ඉන්න හොඳම සහ ළඟම දෙන තමයි වන් ගෝල් බේස් මෝල් එක. යෝහනියක් හම්බෙන්න යන්නේ ඒකින්ද ලස්සනට යන්න ඕනේ. දැන් වැස්ස ටිකක් අඩුයි. ටිකක් නෙමෙයි හොඳටම අඩුයි. අද මුහුදත් හරි අමුතුයි. මෙතනින් යමු. ඔන්න මම දැන් හරියටම ඉන්නේ සැංගලයක ඉස්සරහා. අපි මෙතනින් වාඩියමු. පොඩ්ඩක් වතුර වගේ තියෙනවා ඒත්. දැන් වෙලාව උදේ 9:45ට විතරයි. ඉතින් උදේ 9:01 කාලෙත් තමයි මට මෙතනට එන්න කිව්වේ. වැඩේ කියන්නේ මට එයාට අහපව් කෝල් එකක් ගන්න බෑ. මේ නම්බර් එක VIP නම්බර් එකක් මම හිතන්නේ. ඉතින් එයා ගන්නකම් ඉන්න වෙනවා. අද යෝහනියක් මට හම්බෙනවා. ඔන්න අදත් මම සුපුරුදු විදියටම උදේට මුකුත් කාලා ආවේ නෑ. ඉතින් අපි මොනවා හරි බටර් දාගමු. මේකේද? ආ නැගතියම නෑ. ආ මේකෙන් දෙන්න එකක්. ගත්ත කොමාරි. ඔලයිටි මෙන්න මේ වගේ ලුක් එකක් තමයි මේ නාන් රොටි එකේ තියෙන්නේ. රස පාටයි පේන විදිහට නම් කාලා බලමු. ඇත්තම රසයි මේ මේක මේ අපි මේ රොටි ඕනි කිව්වහම යාලා මේක ආයේ තම්බනවා වගේ දෙයක් කරනවා. ඊට පස්සේ තමයි මේ යාලගේ මේ සෝස් ජාති ටික ඇඩ් කරලා දෙන්නේ. ඇත්තම රසයි මේ. හැමදාම නම් කන්න හොඳයි දන්නේ පිසිදු භාවය දන්නේ නෑනේ. ඒත් කොළඹවත් එක දවසක් try කරලා බලන්න. ඔන්න මම ආයෙත් බංකුවෙන් වාඩි වුණා. දැන් වෙලාවත් ගොඩක් ගිහින් දවල් වෙලා. ඒ තාම කිසිම පණිවිඩයක් ආරංචියක් නැහෙනේ. මෙහෙම ඉන්නකොට මට වතුර තිබහක් ආවා. මම කෑම එක කාලා වතුර බිව්වෙත් නැහැ. ඒත් ගෝල් පේස් එකෙන් ගත්ත වතුර බෝටල් එකේ එක්ස්පයර් ඩේට් එකේ ෆොන්ට් එකේ වෙනස දැක්කහම මට වතුරත් එපා වුණා. ඇත්තටම කාවද මේ රවට්ටන්නේ? වෙලාවත් වේගින් යනවා. මගේ ඔළුවත් ටිකක් රිදෙනවා. අයියෝ, ඕතාම නැහෙනේ. දැන් වෙලාව 12:00යි. එකටත් කිට්ටුයි. ඒ තාම කිසිම පණිවිඩයක් ආවේ නැහැ, කෝල් එකක් ආවේ නැහැ. දැන් පැය දෙකක්මාරක් විතර මම මෙතන ඉන්නවා. තාම නම් නැහැ මොකුත්. අන්න අතන උඩ
රැංගිලාකර උඩම පේනවත් දන්නේ නැහැ ඔයාලට එක්කෙනෙක් ඉන්නවා මට පේන්නේ යෝහානියක් අක්කා වගේ යෝහානියක්වත් දන්නේ නැහැ ඒ වගේ කෙනෙක් ඉන්නවා එයාත් දන්නේ නැහැ අයියෝ අනේ ඉන්නවනම් කතා කරන්නකෝ ඒ ඇත්තටම යානම් බා යෝහානියක්ගේ හවස එක පහු වෙලත් දැන් ගොඩක් ලොකු වෙලාවක් වෙනවා. තාම කිසිම පණිවිඩයක් ආවේ නෑනේ. දැන් වෙලාව හවස 4යි. තාමත් කවුරුවත් ආවෙත් නෑ. කතා කරෙත් නෑ. කමන්නේ. අපිට වගේ නෙමෙයි. යාලා ගොඩක් බිසී යාලා ගොඩක් වැඩ ඇති ඉතින්. ඒ වගේ දෙයක් ඉන්නා. අමතක වෙන්න ඇති. ඉතින් මොකක්ම හරි හේතුවක් නිසා කවුරුත් ආවේ නෑ. දැන් වෙලාව හවස 4යි. මට මතක විදියට මම උදේ 9:45 වගේ මෙතනට ආවේ. ඉතින් මේකයි උනේ අද මං අද ගොඩක් බලාපොරොත්තු තියාගෙන ආපු ගමනක් මේක කමන්නේ අපි ආයෙ පාරක් ආයෙ වතාවක් උත්සාහ කරමු